මිනිසා පාරිසරික සත්වයෙක් ලෝකයේ දියුණු වෙනවාය කියල කියනකින් අදහස් කරන්නේ පරිසරයේ සංයුක්තතාව නැතිකරගෙන පරිසරයෙන් වියුක්ත ඒසීගත සත්වයෙක් නිර්මාණය වෙනවා කියලා කියනෙ එක නෙවෙයි. මිනිස්සු පාරිසරිකයි. එහින්න මිනිසුන්ට ගස් කොළං ඕන සතා සීපාව ඕන. එත් එක්කම ගලාබස්්නා දියදහර කුරවී කෙවිල්ලන්ගේ ගී නද. මේ කියන සියල්ලත් එක් තමයි මිනිස්සු ජීවත්වයෙන්. ඇතරම මිනිස්සුන්ට ඕන ජීවිතයක් ඇඟක්ම නෙවෙයි. ඇගේ ඇතුළේ ජීවිතයක් අවශ්‍යයි සමහර වෙලාවට සමහර ඇඟවල්තියනවා ජීවිත නැති. ප්‍රජීවිත නැති ඇඟක් වෙනවට වඩා වටිනවා ජීවිතයක් තියෙන ඇඟක්. ඇත්තරම කියනවන මිනිස්සුන් අද වෙනකොට දියුණු යැයි කියලා කියන්නේ ජීවිතය අහිමිකරගෙන ඇගේ ඉතුරු කරගැනීමම ද කියලත් වෙලාවකට හිතෙනු. බලන්්ඩකෝ ඉස්සර මිනිස්සුන්. අනුරාධපුරයුගේ පොළොන් නරයුගේ කඳු තිබුණ නායයාම් තිබුණ කියලා අපිට ආරංචයක් නෑ. එතකොට වනාන්තර තිබුණ ලැව්ගෙනනි තිබුණනං හරි කලාතුරකින් ස්වාභාවික ලැව්ගෙන. ඒ කාලෙේ අපි ගංගාවල්වලට බයනෑ. ගඟ සොඳුරු ඉනෙත් අරිම මනස් කාන්තයි. ශ්‍රී ලංකාවේ හිටපු අපි දන්නා ප්‍රමාණයේ සිංහල සංගීත්ඥය එකම කියලකිවටකමක් නෑ සුනිල් ශාන්තයන්. එම්බා ගංගා නවතිනු 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 ගංගාවේ. කියලක් කන්ද කපල බිම පෙරලල ලස්සනට ගග දෙෑලම සුද්ධ පවිත්‍ර කරමින්ද දෑලම නිල්තියවරින් පොහොසත් කරවිම්ද, ගොවිබිම් ලස්සනට ඇතිකරවමින්ද, ගන්දෑල මනස්කාන්ත ජීවිත ඇතිකරමින්ද ගලාගෙන යන සොඳුරු ලියකගේ ස්වභාවය ද මවමෙන් කියනවා යන්නපා. එම්බා ා ගංගාව යන් එෙමනෑ. මහම නවතින් දන්. නවතිනු ගංගාවේ කෙලා ආදරෙන් කියනම්. දැන් අද වෙනකුට අපිට ගංගාවත් දැක්කා මෙහෙමද. ගංගාව කියලා කියන්නේ වැස්සිගිලි පූච්චි හරෝපු තනක්. ගංගාව කියල කියැනෙ කොයි වෙලා වෙහැර දූරගලාගෙන ඇවිදිංහක් කලා මිනිස් ජීවිතය අටකරනය එකක්. ගංගාව කියලකයන්නේ මිනිස් සු පැනලා බිලිවෙන එකක්. ගංගාව කියල කියයන්නේ ෆැක්ටරිවලින් අයින් කරන. අප ද්‍රවේ මුදහරන එකක් දැන් අර සුොඳුරු ගංකොමලිය අද මේ වෙනකොට රුදුරු ගං මාරකයා බවට පත්වෙන. මට මතකයි පුංචිකාලෙ මම අපේ තාත්තක තාත්තා සීය මාත් එක්ක තමයි වත්තට යන්නේ. වාසනාවට තරමක් ඉඩකඩ තියෙනවත්තා අපිට තිබුණ. හමාර මට මතකනෑමං පසල්ලන්නෙ නැතිතරම් පුංචි කාලේ. පුංචිම පුංචි උදල්ලකු මට හදල දීලා තිබුණා ඇතමක වූ තම්ඩි හල තමයි සියඉන්නේ චූට යඹුට කැල්ලක් මටක් ගහනවා. ඒත් චූට ඇඹුඩ කැල්ලත් ගහගෙන ගොඩ ගොවිතැ මඩගොවිතැන් දෙකට මාමවෙක්ක හිතෙන ම ගහි තියෙන ග ම ගවිතන් කර තියෙනවා. ඒතිඒ සයා මඩේ වගා කරන ගොට මං එතෙන්ට වෙලා ඉඳල තියෙනවා මත් මඩට බැහල තියෙනවා ය සෞරුදු දහයයි පුළහන් කමකට නෙවෙයි. එතවට අම්මලත් එක ගිහිල්ලා. ඔයම් ගවලතියනවා වල් ගලවල තියනවා! ඒත් එක්කම පුළුගස් වටේ කොටලතියනවා අපේ සීල තාත්තල හැවගාකරෝ මිනිස්සු. දැන්! බලන්ඩකු පරිසරයත් එක සජීවීනිේ! හැම දාම ගසුත් එක ජීවත් වන. හැම දාම අපේ ගෙදරත් මීහරක් පට්ටියක් සීයට හිටිය. ඒ වගේම ගෙදර කිරිගන්න එල දෙනක් හිටිය පුංචි වහු පෙටියෙක් හිටිය. ඔන් කවදාකත් මසට වික්ගෙනේ. ඒගොල්ොට වෙනම මඩුවක් තිබුණ දර මඩුවක් තිබුණ ඒට අමතර ගව මඩුවක් තිබුණා හැමදාම හැන්දෑවැට තාත්තා දෑකැත්තකුයි ගෝනියකුයි අරං වෙල පහලට යනවා. ගිහිල්ල තන කොල කපලා අපට කෑම දවල් දවස්සේ හොයලා මහන්සේ වෙලා අපට කෑම ගෙනත් දෙෙන තාත්ත රෑ හු පැටියන්ට කෑමගේ. වස්සට අපි මොකක්දකිවිය හඬති ළමා වසු පැටියෝ කුඩුවකට ගාල් වෙන්න එමනි සිින්දුව තිීන්න්නේ. ළමාවසු පැටියා. එමයි කියන්නේ. වස්ස කියන්නේ පාලියෙන් පුතාට. වත්ස කියල රාජධානයක් තිබුණා ඉන්දියාවේ. වත්ස කියල කැනෙ සංස්කෘත මාාසාාවෙන් පුතේ කියන එකට. වත්සල්ල රසේ කල කැන්නේ දරු සුරතලයට. ඉතිං වස්ස කියලා අපි කිව්වෙේ බබාට පුතාට එඳ ළමාවස්සෝ ඇේ පරිසරයංගයක් වෙලා හිටියා. සමනල්ලු මරාගන කෑේ නෑන අපි. සමනල්ලුත්ත එක් අපේ ජීවිතයක් තිබන සතෙක් සර්පයක්වත් නැති සමාජයක් නෙමේනයක බලන්ඩුකු රටට වෙච්ච දෙයක් ම් මේ රටේ තිබිච්ච ගොවිතැන පාලු වෙලා. මීගහ විනාසේ වෙලා ජාතියේ පෝරගහ විනාස කරලා මීගස් කපල පාලංහදන්ඩ සුද්ධ කියලා. මේ අපේ රටේ තිබිච්ච එක්කම පෝරගහා මීගහ කපන්ඩ තහනං පණ්ඩු කාබේ රජුරුවන්ගේ ඉඳලා. රාජධානි තිබිච්චෙක් හැම්ම රාජානයකම? ම රජ කෙනෙක්ම කපණ්ඩත් තහනන් කළද තමයි මීගහ. ඒ මීගහේ වහනව රෑට මාවුල්ලු. මාවුල්ලු දානුව මාවල්ලුන්ගේ වස්සු රුබෙටි ඒවා වැටෙනවා කුඹුරයාය මැද්දෑ විහරි කුඹුරයාය අගිස්ේ හරිතියෙන වෙලට වෙලට වැටි්චමේක දිය වෙලාදී වෙලාදී වෙලා යනවා. එතකොට මේ මාවුල්ලුන්ගේ නීබෙටිකාපු වසුරු ගිනි පෙට්ටි කියියනක් සමා නයි ජූරය කිලෝ දෙහෙකට. ොමිලි හම්බ ච්ච පහරකින් වගා කළේ අපේ මිනිස්සු. ඒ වගාව විනාශ කලා සුද්දෝ ඇවිදිල්ලා. විනාස කරන්් ඉගොල්ලො කරපු ලොක්කුම උපයෝප පක්‍රමේ තමයි මීගහ රජාකාලහින්දල කපන්්ඩ තහනන් වුණේ එකම ගහ බෝගහවත් කපන්්ඩ තහනක් නෑ. කොස්ගහවත් කපන්්ඩ තහනන්නේ. මීගහ කපන්ඩ තහන. එහෙවූ මීගහ කපන්ඩ නියෝගනිකුත් කලේ සුද්ද. සෝල්බරි කොමිෂන් සභාවාවට පස්සේ. ලංකාවේ පෝර ගෙනල්ල ලංකාව මිනිසුන්ට පෝරවිකුණනන්ඩ. විදිහක් නෑ සුද්දන්ට මීගහතියනක. ඒගනිසා සුද්ද මීගහක පන්ඩ තීන්දු කළ. ඒක නිසා රතේ මහත්තේලා ආරච්චිලට නියෝගේගෙනාව ආරච්චිලක් පෝර්ල මහත්තවයට නියෝගේගෙනාව. කෝරලේ මහත්තයක් ඇපුවා සියල්ලු මීගස්. ඊට පස තමයි ලංකාට පෝරගගේන්ඩපුළ හංගුණි. ප්‍රගෙනාව පෝරත් එක් ඊට පස්සෙ මකද වුණ පෝරත් එක් කෘමියාව කෘුමිින් එක කෘමිනාසකාව කෘමිනාසකත් එක්ක වල්පැලෑටියාව. ල් පෙලෑටිත් එක වල්නාසකව අවුරුදු දෙසියක් දැම් මේරට වල්පනාසකයි කෘමිනාසක හනුවෙන් වලනාසකයි කෘමිනාසකයි අවුරදු දෙීිය දෙසි ගැවට පස්සෙව කඉවරයක් වැඩිපේ. අදටත් කෘමනාක ඉවරයක් නෑ අදරත් වල්නාසකඉවරයක් නයිවරයක් වෙලාතිය නෙමුණ ොදන්න නොද. පො ඉවරයි. හුංගොයිවරයි. ලූල්ලු ඉවරයි. රමල්ලු ඉවරයි. අර මිරදිය මත්ස කර්මාන්තය හිටපුූ ඇලවල් දොළවල් වල හිටපු. තෙලිය දක්වාම සත්තු ඉවරයි. පඩකරයනෑ. ලූලනෑ. ගෙම්බොනේ ගැඩවිල්ලු නෑ ගැඩවිලෙක් නැති මහපොළොවක් කබරගොයානෑ කපුටනෑ ඒ තැනට පත්වනා විතරක් නෙවෙයි. මේ සියල්ල නැති වනා විතරක් මිනිස්සුන්ගේ ජීවිතෙත් නය අවසාන විග්‍රහයේදී වකු ගඩුවත් නෑ. මේ තැනට ආව. ආං එහෙම ආවට පස්සේ මිනිස්සුන්ට සියල්ලා හිමි වෙලාගිහින් පාරාදීශයක් වෙලා තිබිච්ච මහපොව වහ ගහිච්ච තැනබොට පත් වුණ. ගේ ඇන්න හදන්නේ පරිසරයත් එක් ජීවත එච්ච මිනිසු පරිසරයෙන් ඇත් කරලා ගොවියගේ පු ඉග්‍රීසි ගුරුවරයා කලා ඉග්‍රීසි ගුරුවරගේ පුතා කම්පියට ගරුවර බඩටක් කරලා කැම්පියුට ගරුවරයාගේ පොඩිපුතා ෆිනන්ස් කොම්පනී රස්ාවකට යන තනට ාවට පස්සේ. මඩ දැක්කම ඊය කියන්න සමාජයක් ගොඩනගුණහම විනාසයක් නෙමෙයි දෙක්. ආං ඒ පරිසරයෙන් වංකරපු. පාරිසරික වියුක්ත කල්පිත්ත වූ සමාජයක කේඩෑරි වෙච්චප. රන්ඩෙල් ික් තුරෙලා සමාජි. මිනිසුනේ. මග හොඳට තිබේන. යන්න දෑසක් පෙනේ නම්. කිම බැදිවලයන්නේ. මං මොලාවූ එවුන්සේ. විශ්වාස කරන්න්න දස්යනු කුමාරයක් පහළ වෙනකම් බලාගෙන අපි දත්ත නියෝනිියෝ ඉන්නවා කියලා එහෙම කරන්න එපා කියලා පිටකිව අපේ ජාති එපියා. ඒස්වීමමත් අනගර්ග දරම් පලතුමා. එතුමාගේ අප විදිහට ම අපට තියෙන වැඩකොටසක් කරන්න. ඒයි අපි බලාගනින්නේ ආණ්ඩුවෙන්ම මේ වකරනක. ඇයි අපි බලාගනිඉන්න බැනබැෙනන්නේ හිතපු ආ්ඩුවටයි දැන් ඉන්න ආ්ඩුවටයි එන්න ඉන්ඩ ආණ්ඩුවටයි මෙතෙක්ල් හිටපුආන්්ඩුවට බැබැනින්න ඇයි අපි පුරවසිු හැට වගකීමක් වගවීමක් නැද්ද. මිනිස්සු හැටියට අපිට තිෙනවා. පුරවසිූ හැටියට වගකීමක් තියෙනවා. අපිට තියෙනවා කොටසක් කරන්ඩ. ආණ්ඩුවට බැනබැනම රටට බැනබැනම රටේ හිටපුූන්ටත් බැනබැනම සුද්ධන්ටමත් බැබැනම හිට ඇති වැක් තියනවා? ඒනිසා අපි ඉටෝමක මීගස්! ඇයි කරන්න බැරි! මම හදලතියෙන වනස්පති ව්‍යපෘති ව්‍යපෘතියක් ඕන කෙනනට ඔන්න තොරතුරමග ඉල්ල ගන්නඩ ඩුවමගේ න්ට ෙක්ට ම ඉන්න ්‍රජතව නාරාමය දුරාර දූන ගහ කියෙන තැන. වනස්පති ව්‍යාපෘතිය කියලා අපික් මී මිනිස්සුන්ට කරන්න කියලා කියන්නේමුකටද. සත්තඇම්බ්‍ර මමාස දහත්්‍යනෙද ශ්‍රීමත් අනගාර්ග දරම්පාලතුමාගේ දවස්ස. අපි ඉතනව අපි මී පෙල දහදාහක් පතිට වෙනනඇත්තන් එතුමාට ගෞරු කරනෑ කියලා. මේ පල දහදහ පීටව්ඩෝන. ඒ හිටවඩ ඕන විතරක්න මෙමේ ඒක හිටවඩන ම නෙමේ. අපිත් කරනවයක නමුත් මේරටේ මිනිස්සුන්ට වගකීමක්තේර. කෝ. කීදනෙ දන්නවද මේ රටේ පෝරගහ මීගහ. මේරටේ පෝර නැති කළේ මී ගහ නැති කරලා. අහලා තියෙනවනේ මාවුලන් රෑපුරාමර් රංචු ගැස්සීලා මී ගස්ට මී වැහි වැහැලා! පාන්දරින් එහිදින්නට යන්නට මට හිත දෙන්න කියලා මාස්්‍රමරදේ ඇස්සූරෙන් අපි කිවන්නේ. ඒ මී වසුරු තියෙනකං වගාකරන්න්න පුළුවන්. මී ගසිතර කිටෝල හරිියන්නේ නෑ වගාකරන්්ඩත් ඕන. අපි රටේති විච්ච ගස්වලෙ මේ අපි වැදේ පටන්ගන්න පුලුවන්. කුඹපුක් ගහෙන් පටන් ගණඩ ඕන කුඹපුක් වතුරණ සල කලා ලස්සන කළලා සුන්දර කලා සුවද කලා විතරක් නෙමේ පිරිසිදු කලා. කොස් ගහ. මිනිස්සුන්ගේ ජීවිතයේ පිරෙව්වා. බඩනෙමේ ජීවිතය පිරෙව්වා කොස් ගහ. ඒත් එක් මිනිස්සන් තව කොච්චර ගස්තිබනද කොහොඹ තිබුණ කෝන්තිබුණ. කොයි තරන්නම් ගස්වර්ග මේ රටේ තිබුණද. දැම් මේ අපේ ඉන්න පරම්පරාාවුන්ට ඉතුර වෙලා තියන්නේෙ වගකීමක්ටට ගස් කපනේකද. ඇයි සංවිධානාත්මක වරෝපණය කරඩ බරිද. මේරටේ සමහර කම්පැනතියෙනවා තේක ගස්වන්ඩ. තේක ගස්වාන්න කම්පැනතියන්නේ කපල වස්ස විකුණන්ඩනනි. එහෙම තැනක නෙවෙේ මනස තියෙන්ට ඕනා. කුඹරු මැද්දේ කුඹුරු මැද්දේ තිබනක් කමතා, කමතගාව තිබුණා මීගහක්. වගේම කුම්ඹුර අයිනෙ ඇල්ල දිගට හිටෙවක් ඔය කියාපු මීගස් මේ කුඹුරු වයිනි. මේ රටේ ඉන්න දරුවන්ගේ උපන්දිනට මීගහක් කිටවන්ඩ කියලා යෝජනා කරමු කෝ. විියෝජනාවක්ගේෙනවා. උපන්දිනයට මීගහක් හිටවන්ඩ. මීගහක් ගෙදර නෙමේ මේ නුවර පාරායිනෙ පැත් මීගස් ඉතරක් ඉටවටහරි න්න ඇතන වගා කරන්න බෑන කුම්ඹුරු! අපේ කුම්රගාව කුම්ර මී ගහක්වන්ඩ යෝජනා කරමු. යෝජනා කරලා ඒක හිටවනවා විතරක් නෙමේ. රැකගන්්ඩ. පළමිනි උපන්දිනයට එක උපන්දිනේකට හිටෝනවා එක මීගා. ගෙදර අනිත් එක්කෙනගේ තිටෝන මීගක්. හිතෝපු මීග සොක්කෝම රැකබලාගන්නවා සතියකට සරයක්ගේල් ලයිතන සුද්ධ පවිතර කරලා. වතුර නැත්තන් වතුරදාලා රැකගන්නා වටයට පොඩි පන්දලමක් හදලා. මේ පෙළව්‍යාපෘතියක්ද මේ පන්තනීම කරන වැඩටේ මහස් සමස්ත රටට අභි මාර්ග දර්ශක ඇත්දමු. මේක මේ අමාත්‍යන්සේකින් හරි ජධබොත්තු මාග මැත්තු මාහරිකව විලාම කරණඩුනොඩන්නෙේ ඇ මේ ටේ මිනිසුන්ඩ වකීමක් නැද්ද! එක අපිත් වගකීමක් මේ රටේ මනිසුන්ඩ චතුාරි සත්තයෙන් බණ කියමු, මේ රටේ මිනිස්සුන්ට පටිච්ච සවපාදය කියලා දෙමු! මේ රටේ මිනිස්සුන්ට සම්මාධිත්්්‍යි සම්මා සංකප පාර්ශ්නායග මාර්ගය කියල දෙමු! නිවන්දකින මග කියල දෙමු. අප මේ රටේ මිනිස්සුන්ට ජීවිවත්තෙන්ට දෙියනේ කියලා. වහක් නැති පලතුරු ටිකක් එලවලො ටික් එක බත්තිකක් කඩ පුළුවන්. බඩක් හදලා ලස්සන ඇඟක් හදමු ඒක කරඩ පුළුවන්. මේ රටේ දහක් මිනිස්සු නෑස්තිනං. එක්ක මිනිහත් දහයගාන මී පැළිහිටියවොත් දහ දාහක් මේ පැළ හිටෝනනික ලොක වැඩක් නෙමෙයි. හතා කරන්න කියන්නඩකු. ට කතා කරන්න කියන්ඩකු. මට කතා කරලා මාතෙක් එක් හු වෙන්න කියෑන්ඩකු. මේ පන්සලේ හාමුදුරුවන්ට කතා කරලා. ගමේ පන්සලේ හාමුදුරුවොත් එක්ක හදන්න කෑ්ඩුකු. වනස්පති ව්‍යාපෘතිය කියලා. නී පැල හිටවන්ඩ පටන් ගමකක්. අපිට වගකීමක්ක එක. එහෙම වෙච්චාමොකක් දන්නද වෙන්නේ. කිතුල් ගහට වෙච්චදේ බල කිතුල් ගහන්නැතිවුණා. කිතුල් ගහත් එකක කිතුල් පැණිනැතිවුනා. කිිතුල් පැනිිත් එක් මිනිසුන්ගේ රසේ නැතිවුණා. සීනි ගෙනවා. සීනි සුදු කලා සුදු සීණ කලා අන්තිවට මොක දූනේ දේ වැඩියාවෙන් පිරික්්ච රටක් ගොඩනැගුුණා. කෝ කිතුල! කෝ කිතුල, කෝ කිතුල් පැනී! මිනිස්සුන්ට අඩ්ඩුම ගානේ අඩ්ඩුම ගානෙ කටට රහට තිබිච්ච ලංකා බිමේ! මේක සිංලයන්ගේ ප්‍ර්නයක්ත්ද මෙම මිනිසුගේ ප්‍ර්නයක්ත් මුලිම් මනිසුන්ගේ ප්‍රශ්නයකත් නෙේ රටා අයිංකරපු. රට අමතක කරපු. ජාති තුනීම ප්‍රශ්නයක් මේ ජනවර්ග ප්‍රශ්නයක් නෙමෙයි. මිනිස්සු රතායින් කලා පරිසරෙන් අයින් ගනා. ඒක නිසා කිතුල මැදගෙන බීපු මිනිස්වා අහිංසකයි. ඒ මිනිස්සු මේ රටට පැනිිහෙදවා. සීනිත් තොන් ගනන් මට්‍රෙක් ටොන් ගණන් ගෙනවෙන ඒකාලෙ හට හැබයි මිනිසුන්ට කිතුල් පැණිතිබුණ. බිව්වනන්දරා මංගේඒ අනුමත කරන්න බිව්වනන්රා බිව්වෙෙත් කිතුලෙ මේ රටෙන්ම.ඒ නිසා මේක රටාක්. ඒරටේ සිංහල ඔොද්ජීවත්වෙනවා දෙමළ මිනිස් සුදජීවත් වෙනවා මුස්ලිම් මිනිසුදජීවත්වෙනවා හැබැයි. තුන්ගොල්ල මේ කව වෙලා රට විනාස කලා සහ රටආමතක කලා. එනනිසාත් තුන්ගොල්ලොන්ටම පැහැර හැරිය නොහැකි වගකීමක් තියෙනවා ආපඔස් සරයක් ගොඩනගණ්ඩ. ගහෙන් පටන්ගම්මු. මී පැලින් පටන්ගම්මු. කිතුල් පැලෙන් පටන්ගම්මු. කෝ තිබිච්ච කජු! කෝතිබිච්ච කෝන්! කෝ තිබිච්ච කුම්ඹු ලිං කෝත් කුම්ුකේ එල්ලින්ද? ඔබට මතකද මට මතකයි මන්න බැන්දූසිනම්. එක් කුඹු කෙල්ලින්ද ළඟදී. ඉති මේ ලස්සන රටක් මිනිස්සු පරිසරය අයින් වෙලා A. නිර්මාණය වෙච්ච තැනක ටාව හ මාන්තතිමේට නැතිවෙන් ඒකුරැජීයකුරඇයිදිගත්ත එක්ක මිනිසුගේ ජීවිත. ඒ.AC සමාජයක වීC වෙලා ගොස් ජීවිතේ. ඒකනිසා මේ මනස්කාන්ත පරිසරය ගොවි තන ඩාදරකර මිනිස්සු. ලන්දදිගේ කන්දට ගිහින් කන්දෙම් පහලට බැහැලා. ඇලෙන් කකුල් දොයාගෙන ආපවසරයක් මහනිියරට බැහැල මහනියරින් කුඩා නිීරදගේ ඇවිදගෙනයන මන්නස් කාන්ත පරිසර ආපව් හැදෙනකං. දිය සේන කුමාරය රජවුනක් මේරට වැඩක් වෙන්නේ.